ැබෙන් ෑැනිතිේ ඉතල වැඩන්න පොඩි කාලෙ නන් අපි සිංහල නැටුම් මිගනගත්තා. චන්ද්‍රිකත් එතනම නැටුම් මිගනගත්තඒ අපි දෙන්නට එකර නටන්ට බැරි වුුණ පට තාම මතක් වෙනවා සාගරයක් මැද. ඒකාලෙ මේ එලිසබට ඒේලත් තාව ලංකාවත යකඩ නොන එතුම්යම් බෙලා තිෙන මේ අලුත්වෙෙනද පොඩක් ඇල්ල තිේනවා නෙට්ලික්ස් මේ ඩිස්්නි ඒසේලු දෙනාගෙන. එතට නි්ාදනය කරන රටවල් ගණනාව අපි එතැට ඇවිල්ල නෑතාම ග්‍රහමමාරුවත් නිකන් දේශපාලන මාරුවක්වාගේ කති පර් දැම්මෑ එදාකත්ය තීරණ එදා ටහරි සමයට අදට හරිනෑ අදගත්ය තියන එදා හරිනය අද හරයන්නවා. කෝමරමං හයදාකින් දෙන්න මය කතා නිසාද ජිප්සිිස් නිසාද මට කියන්නට පැහැ එංකොත ින්ද ධර්මය පටන් ගන්න කොහෙ ගම ඉවරවෙන්න කියනෙක්ත් මං හිතන්න පිට හිතන්න තියෙන කාලන. රට හොඳ ලයක් කෙනාම් මටත් හොඳ ජීව වෙන ගල. වර්ෂය ඉක්දස් නවසී හැත්තෑයි හත. මම එතකොට රාජකය විද්‍යාලයේ අධ්‍යාපනය ලබන. බොහොම කුඩා දරුවෙක්. රාජකී විද්‍යාලයේ කනිෂ්ටාන්සයේ ගායක කණ්ඩාමේ මම හිටියා හදිස්සියම අපේ ගයක කණ්ඩායම භාර ආචායරතුමා අපිව කැඳවලා මොහම අපූරු ගීතයක් පුරුදු කරවවා මොකටද මේ ගීතය හැත්ත හතේ ආණ්ඩු පෙරලියෙන් පස්සේ බලේට පත්චච්ච රජයේ හිටපු ආදි රාජකීයන් පිළිගන්න තමයි මේ ගීතය නිර්මාණය කළේ ඉතින් මේ ගීතය ගායනා කරන්න මටවාසනාව ැබුණ ඒදා මම දැක්කා ඒ අලුතින් තේරිිච්ච මැති ඇමතිවරු. මේ අතරේ බොහොම කඩවසම් තරුණ ඇමතිවරේ කෙටියා. ඒ ඇමතිතුමාගේ මූුණ මට අදටත් මතකයි. ඔහු ඒ තරම්ම කඩවසම්. හරිම ප්‍රියමනාපයි. පෞකාලීනව මේ තරුණ ඇමතිවරයාට අවස්ථාව ලැබෙනවා ලංකාවේ. හතර වතාවක් අග්‍රාමාත්‍යදූරය හොබෝවන්නට. එතිෙන් නෝපල්ටික්සිට් කැලුම් මේ කතා බහයේදී අද මාභාග්‍යවන්ත වෙනවා ඒ ගෞරවනීය ආරාධිතයා සමඟ කතා කරන්නට. රනිල් වික්‍රම සිංහ මැතිතුමනි ආයිභුවන් කියෙ ඔබතුමා විතාමත්ම ආයේ ගෞරවෙන් පිගන්න. රනිල් වික්‍රම සිංහ මහත්තයක් වවාහම කෞු්ද ලංකාවේ නොදන්නේ. ඕනම කෙනෙක්. ල් මත්ත්‍යයාව දන්නවා. හැබැයි අද අපි මේ කතා කරන්නේ න්නේ එතුමාගේ දේශපානය ගැනනේ දේශපානය ගැන්නම් කොයිතරන් දේවල් අපි එතුන් ගැන අහලතියනවද දැක ලතියනවද. බලලතියෙනවල්. ඒ ඔක්කොටම පිටිපස්සෙන් මේ රනිල් වික්‍රමසිංහ කියන දැවන්ත චරිතය ගැන අපිට දැනගන්න ගොඩාක් දේවල් තියෙනවා. මං යනවාතීතයට. එතුමන් උපත ලබන්නේ ලංකාවි බොහොම දැනවත් පෞුල්ලක. දරුවෙක් විදිියට නො අම්මයි තාත්යි අපි පස්ස නෙක්කටය පවුලි පවුලින නංගියන එකයි පිරිමයි මට වඩා වැඩි මහල් සහෝදරෙක් කියන. ති මෙහ තමයි අපි ජීවත් වන මේ ගෙදරන මේ අල්ලපු බිදන්න ඒක් හින්ද දබතු රාජක විද්‍යාලයට ඇතු ලත්තු වනේ මේ ළඟ පාත නි සස නත්නන් පුචිකාල ද රජක විද්‍යාල යන කැමැත්තිව තිවන රජකී විද්‍යාලම අධ්‍යාපනය රබන් මගේ පියා රජක විද්‍යාල හිටිය. මගේ තාත්ැ බාල සහෞදර දෙන්න රාජකය විද්‍යාලය හිටිය තින් ඒකයි රාජකය විද්‍යාලට ඇතුල්ලුන්නේ. ඒාතකින් ලේසි පාරහරයන්න තියන්නේ පාථමික විද්‍යාලට. ප්‍රාථමිකට අන්නස්සෙල්ල අවුද්ධකාපව ගමන් කර භිෂ් විද්‍යාලට. බිෂශ් විද්‍යාලයට ඒ කාලේ පිරිිමි මන්ට ගිනුව ලබ පුළුවන්ද විිශප විද්‍යාලය පලුවවෙනි අවරුද්ධ්‍ය විිෂ විද්‍යාලය ලඩිස් කොලේජයේ ි් ප විද්‍යාල හැමේකේීම අපි කියන්නේ පෙරපාතමික පාසැල් තිබුණා තියන්න එතැන්ට තමයි සහභාග වන්නේ නෑ මංගවිතරනයේ බ්‍රජට් විද්‍යායට මංහිතන්නේ මේ අප ජාජ්‍යාවවධන ජනාධිපුදවත් එහ පලන අෞද්ධ ලබා ගත මන්දන්න බොහෝ දෙනෙක් මේ ලඩිස් කොඩෙඩ්ජකේ ලබාගන්න තියෙන පාසල් යන කාලේ ඔබතුමා ක්‍රීඩාමට සම්බන්ධ වනාන් ්‍රීඩා කර අඇත් කණ්ඩා මැටියට පා මේ පාශැලයේ ක්‍රීඩා කණ්ඩායම් වලට ඇතුල්ලුනේ නෑ. ඇබැයි ක්‍රීඩා කලා ක්‍රීඩා යොක්ොඩ කරන ව්‍යයමට සඳහා. ඔබතුමාගේ පන්තිසගයෝ ගැනත් මතක් නොකරම බැහ අන්‍ර බ්ඩාර්ණයක මැතිතුමා දිනිශ ගුණවර්ධන මැතිතුමා ඔබතුමාගේ සගර ඒ කාල හිඳං ඒ අයත් එක්ක බොහම කුල්ුපග ඇසරක් තිබුණත් ඒ කට්යත් ඇසුරක් තිබුණ දැනගෙන හිටිය ඒගොල ඇසුරු කරා. රජි විද්‍යාලයේය අධ්‍යාපනය ලැබවට පස්සෙ ඔබතුමා කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙනවා. නීති පීටට නීති උපාදියය ලබා ගන්නවා. ඊට පස්ස නීති විද්‍යාලියයට ඇතුළත් වෙලා නීතිීඥවරෙක් වසයෙන් දියරුම් දෙ න්න. පාසල් අධ්‍යාපන අවස කර ම්පස මන්තීන්නේය කලා කොනඹ විශවිද්‍යාට යන්න. ඔද මෙතනනි යන්න මිතු දාහන අතැට අඇන්නත්ම සුදයි. ඉතින් විශ්වවිද්‍යාලයේ අවසංකරනකාන්. ැ ට කොහොම පීට තිබුණේ කොළඹ විශ්වවිද්‍යාලය. ටිකත් දුරගියයේ ඇත්තවසයෙන්ම අධිනීතිගන විභාය ගන්න නීති විද්‍යාලට මෙතන ඉඳං ඉතිං අලුත්කඩය වෙනක යන්ට සිදුවන. නැත්තම් මට තියන වාසයක් සමාර වාස වාසයක් කියන්නේ මින්තු දායකින් ගමන් කරල තමයි ප්‍රාථමිකය ඉඳං අධ්‍යාපන ලැබුවේ ශ්වවිද්‍යාල වෙනක ඔබතුමාට කොයි විදිහටද හිතුණේ දේශපාලනයට සම්බන්ධ වෙන් විශ දේශපාලනය කරා ඊට පස්ස එක් දශ නමසය හැත්ත දෙකේ එක්සත් ජාතික පක්ෂයට බැඳිලා ඒ තරුණ පෙරමුණ ප්‍රතිසංවිධානය කරන්න කියලා කළුණාසේන කොඩි තඔක්කම ඇතුමාටත් මටත් ආරාධන ලැබුණ එවකට හිට පුනායක ඩ්ලිසවෙන්න එකම ඇතුවන් පසුව නායකත්වය ගත්ත ජයාර් ජයවත්දන ඩලිසේනෑ එක ම ඇතුව අභාවයෙන් පස්සේ ඒ වැඩ කටුතු බාරදුන මමත් කැමතුුණ ඒට එකතු වෙන්නක දේකාලේ රටේ මූලික අයිතිවාශකම් ගණනාවක් නැතිවෙලා තිබුණ අදිසි නීතියෙන් රට පාලනය කරේ ඉන් බලාපොරොත්තුනේ අප මමත් තරුණයෝ ගණනාවක් මේට එකතු වෙල්ලා එතනින් වෙනසක් ඇති කරන්න කියලා ඉතින් ඒ කාලසීමම අවුරුත් දෙකක් බාණ්ඩාගාරික වෙලා වසංකරනකොට මර්ගෙන් ඉල්ලීමක් කරා කැලනී ආසනය තරන් කරන්න කියලා. ඇත්තවසයෙන් පළවෙ නිසැරේ ඒට ප්‍රතික්ෂේප කර. ඒක මමට අන්ට සිදුවුණේ ජයාජාවද ම ඇතුමා මගේ පියා එක කතා කල්ල ඒ දෙදෙන අතරයෙ ගත්තු ඇතියෙන් නිසා මමත් ගිහින් ඉදිරිපත් වනා කැලනී සංවිානය කරන්න. එඒම මයි බතුමන් දේශාලනයට පිවිසෙන්නේ නැව එදා තරුණ එක් විදියටට එහෙම දේශපාලනයට අඩිය තියෙන කොට උබතුමාට හිතුව නද කවද හරි දවස්සක ලංකාව ඉතිහාසේ පෙරල්ලන චරිතයක් බවට පත්වන්න අවස්ථාව ලැබේවක. ඒහම හිතුවේ නෑද ස්සල්ලම තිබුණේ චන්දකටි පාලිමේන්තවටෙන් සන්දිින් පාර්ලිමේන්තුවට ආවා. පල්ලිමේතුට පස තුමාට ලැබැ තරනටියයුතු පිබඳ. අමාත්‍ය දූරය. ඉස්සල්ලම් ඉස්සල්ලම් මං විදේශ කටයුතු නියෝත් ජැම්මතුම න්න. ඊට පස්ස තමයි තවන්න කටයුතු අමාත්‍යංශය ඇතිකරේ හත්තේ අටේ. එතැන දඒ මට බාරදුන්න. ඒ වෙනකොට ලංකාව තරුමයින් වෙනුවෙන් විශේෂිත වූ අමාත්‍යංශයක් තිබුණේ නෑ මාදන්නා තරමින්. නෑ පළුවෙන් ඇතිකරේ ජයයා දධර්ම ඇතිවුණ. එහෙම ඇති කරන්න විශේෂිතූ හේතුවක්ති වුණ. ම තරුණයන්ගේ අදහත් වෙනම නියෝජනය වෙනුවෙන් ක්ේෂම හ එක්දශනම්සේ හැත්තැකේ කැරල්ලෙන් පස්සේ මේ උමනාව ගැන සඳහන් කර. ඉතින් එතුම ඒ නිසා තරුණයන් වෙනුව වෙනම අමාත්‍යන්සයක් ඇති කර හිට පස්සේ ඇත්තවසෙන්ම මේ රටේ කාන්තා කටයුතු වෙනුවෙන් ඒ වගේම අමාත්‍යන්සකට භගගියම් භාරදුන්න. තරුණයි කාන්තා කටයුතු ර ඇම අමාත්‍යන්ස මට්ට මේ විශෂයන් වියවුතු බවටඇතුමාස් ප්‍රකාශ කල්ල තිබුණු. ලාබාල තරුණයෙක් විදිහට මං හිතන විදිහට ඔබතුමාට කැබිණට ඇමති දූරයක් බාරගන්න වෙන්නේ වය සෞරුදු විස්සි අටක විතර කාලේදි මගේ මතකය නිවැරදින්නා විසි නමේ විසි නවයේද. තරුණෙක් විදිට, ඔබතුමාන් කොයි ආකාරිද්ද මේ අභියෝගය බාරගත්තේ ඔබතුමා සතුව දැක්මක් අනිවාරයෙන් තිෙන්න්න ඕන ඔබතුමා නීපීශනියක්ක වෙන විටත් ඉතින්. ොයි දිහටද ඔබ මේ අභියෝගය බාර ගත්තේ. මම අභයෝගය පාරගන්ට තියන්නේ කරපිේ ඒකාලයන කොට තරුණයන්න එක වැඩකටු කල්ලා තිබුණා. අමත් තරුණයෙක් ඒ අදහස්ස අනුව අපි කොහොමද තරුණේයන්ට පළමුුවෙන්ම වෙනම අංශයක් ලබලදීලා ඒ අයට වනෑ සේවා ලබාදෙන්ට ඒ ගොල්ලේ අදහස් රටට ලබාදනෙ ඒ අනුව තමයි ක්‍රියා කරේ. එතනින් පටන්ගත්ත දේශපාලන ගමන් මග නැවතුනේ ඔබතුමා ලංකාවේ අග්‍රාමාත්‍යදූරය දරලා. හතර වතාවක් අග්‍රමාත්‍යදූරය දැරවා. අදටත් ඔබතුන් ක්‍රියාකාරී දේශපාලනය නිරත වෙනවා. එක් සත්්ජාතික පක්ෂයකන ලංකාවේ දැවන්තම දේශපාලන පක්ෂයක නායකය වශයෙන් තෞදුරටත් ඔබ ක්‍රියාකාරී දේශපාලනය නිරත වෙනවා. හැබැයි මේ කතාව දේශපාලනය ගැන නෙමේ. මම දන්නවා ඔබතුන් බොහම හොන්ද ත් කිය වන කෙනෙක් කිය මේ පොත්කවීම රචය ඔබතුමාට ඇති වුණේ කොයි කාලෙද පාසන කාල ගෙදරත් ඇති වනා පාසැලෙත් ඇති වුණා දෙකම ගෙදර ඉස්ස ලකියව්ව පොත් මගේ දෙම ඔකපුියගුත් පොත් කියවනො ඊට පසුව පාසැලේදිත් ඒ වගේම තවත් වර්ධනය වුණ විශ්වවිද්‍යාලයේදී ඉතින් පොත්පත් කියයවන්න සංග්‍රහකය වන්නේ ඒ කාලේ පුරුදු වුණා එක් කියවීම තු මේ සාහ දුරකට රැගෙනෙන් ඉහල් වනා කියල ඔබතුමා විශ්වාස කරනොත් හ ඒ මේ පුරද්ධති වුණ. එත ඒකාලේ නායකව කියව්වා මම දන්න බණ්ඩාරණයක මහත්මකිව්වා ඩ්ඩිසෙන්නෑකම ඇත්තුමා පොත් කියව්වා. ජයයාජයවදැම ඇතුමා පොත්කිව්ව.ඉන් පොත්කිවල තමයි එකඒ කියව සාකච්ඡා කරන්නේ. ඒකාලෙ බොහෝ දෙනෙක් මේ පොත් කියවීම පොත් කියන පුරුදු වෙලා තිබන විශේෂයෙන්ම වැඩි හිටියයි. ම ඔතුමාගෙන් මේ ප්‍රශ්ණය අහන්න විශේෂ හේතුවක් ඇතිව. අද වන විට ලංකාව පොත්කවන පිරිස සෑහහින්ද අඩු වෙලා තියනවා. තාක්ෂණයට බලපානට ඇති දැන් ඉස්සරකාලේ අපි මොනෝ හරි දෙයක් ගැන දැනගන්න. අපි අනිවාරෙන්ම පොතක් බලන්නට මෝන නමුත් දැන් Googleග මාර්ගයෙන් ඕනම දෙයක් අපිට පරිගණක ඇස්සරින් දැනගන්නට පුල් වන්නේතින් බොහෝ දෙනෙක් පෙළඹෙනවා නවීන්නන තාක්ෂණය උපයෝගි කරගෙන ඒ දේවල් දැනගන්න. මැතිතුමනි පොතක් කියවීමෙන් ලබන දැනුම ඒ ලබන ආශ්වාදය ඒ ලබන වින්දනය අපිට තාක්ෂණය ඇසරු කරගෙන ලබන්න අමාරයිනේද ඇත්ත වසයෙන් මං අද දෙකම පයොදෝනවා වාර්තා කියවන්න සමාවිට්ට සංග්‍රහ කියවන්න නැත්තම් පුවත්පතක් කියවන්න අයිපැඩ් එක යොදනෝ. එත් පොත්ත වන අනික් කාරන්නා ගණනාවක් ගැන කියවන්න දැනුම ලාගන්න මට පුරුදු වෙලා තියනෙ පොත කියවන්න පිටු පෙරලන්න ඒ කරන්ටුවමනයත් ඒවගේම වාර්තා අරගන්න එක සංග්‍රා කියවන එක මේ ඒවගේම පුවත්පත් කියවන එක මට පුළුවන් අයිපැඩ් එකෙන් කරන්න පොත් කියවලත් තියෙන අයිපැඩ්ෙන් වඩා කැමති පදිහම කඩ දහත්තය අල්ලා කියවන්න ඒවගේ මයිපැඩ් එකෙන් මන්දට ඕන ලිපිහෙම යොදෝ ලතිය අතං ොත් ලියනවා. එකයි හොඳ මේ මෙත නිමුත් කරනවා. එත් විශේෂයෙන්ම පොත් කියවීමේ තිබුණේ ඇතත්තවසයම ඒ පරපුරුද්ද තිබුණේ කණ්ඩායමකට අනෙක් අඇයට කත් පොත් තිබු සිංහලෝ දෙම ලොහෝ ඉංග්‍රීසියකයි අපි එක් දශ නවස අසුවේදී අඩුගානේ පාසැල් පොත් නොමිලෙ දුන්නන්නේ ශිස්ත ශිෂ්‍යාවන්ට. ඒවාගේ පුස්තකාලමන්ලෙන් පුළුවන් විදියට පොත් ලබල දුන්න. පොත් කියවීම එකතකින් වැඩිවන ලංකායේ පොත්තක අලවී තියෙන්න්න උපරීමත් පන්දාහයි. හයදායි. වෙනත්රට වල්ලු ලීට වඩා තියෙන විසි පන්දාහක් කරිපොත් අලවි කරන්නට පුළලුව.ත් ඒයන්න තාම කියවීම අඩුයි නැත්තං බෝ දෙනෙක් එක පොතක් කියවන. අනි පොත් ගණනාවක් වැඩිම් පොත් කියව්ේ ලංකාවේ නවකතා. අනික් කානා ගැන එ පොත් අඩුයි. එකාතකින් මහිතන Google වැඩසටහනෙන්හෙම වැඩියෙන් කරුණු ලබාගන්න අපේයට අවස්ථාවක් ලැබිලතියනවා. අනික්ත පොත් කියව මේ වාසය නැතිනමකද පොතක් ලියන විදිහ. ඒක වෙන සක් තියෙනවා. ඇත්ත වසේම Google එකෙන් කියව් හම, ඒක ලැබවෙන්නේ නෑ ඉතින් වාසී අවාසි දෙකම තියනවා. ඒ එතෙන්ට එලා තින දැන්ඒත් අලුත් එන පරපුර වැඩියෙන්ම අයි පැඩ්ඩය කියවන්නේ නිසා ඊ පොත් පත්තේම යොද්වා ගන්ට පුළුව. ඔබතුමාගේ මේ පුස්තකාල කාමරිින් බොහෝ ග්‍රන්ථ තියෙනවා මේ ඔබතුමා කියියෝපු පොත්. ඔබතුමා වැඩියෙන්ම කියවන්න කැමති මොන වගේ පුද. ඒඒ පොත් කියවන කමාරවිට නවකතා ලියවා ි කතා කිය වැඩියම්ම කියවන්නේ ඉතිහාසයේ ගැන ඒ වගේ දේශපාලනය ගැන චරිත ගැන, ආගම් ගැන පුද්ගලයන් ගැන. ඒ තමයිවන්න වැඩිය රටවල් ගැන්න එකක රටවල් පිළිබොඳව. කියවීම මිනිසා සම්පූර්ණ මිනිසකුබවට පත් කරයි කියන කියීමට මෙතුමන් හොඳ උදාහරණයක් ඒ කියවීම මෙතුමන් තුළින් අපි දකිනෝ. ඔබතුමා බොහොම රාජකාරි රැසක් තියෙන නැතිතුමෙක්. හැබැයි කාල කළමනාකරණය ඉතාම ඊහලින් කරන කෙනෙක් විඩියට බොහම ප්‍රසිද්ධයි. කාලය කළමනා කරණය කිරීම. අග්‍රමාති දූරය දරණ කාලය ගැන ආපව හැරිල බැලුවො. ඔබතුමාගේ දවස පටන් ගත්තෙක ොමද. සාමානෙන් උද්දේවරයේ නැකිටහ සාමානින් උදයෙන් නැගිටිනුව හයට හෑමාට. අයාමාටිර සාමානයෙන් දැක සමයට හයට නැකිවන්න දැන් සමාරකාද පහමාටි නිකන්න නැකටින් නොගෙ ඒතේ බලන්න ඉළඟට උදේ ව්‍යයායාම කල්ලා ව්‍යයාම ගෙදරමද කරන්න ගෙදර කරන්නේ. ඊට පස්සේ විශේෂෙන්ම වැඩ කටසු සඳහා නිර්රත වන්න කාරයයාලයට යවා නැත්තැම් උත්සවයක්ති ඇතෙෙන්ටයනවා නැත්තම් පාලිමේන්තුටයන්නවා මේ වැඩ කටුතු කරගෙන යනවා හැන්දෑ වෙන ඉති හැන්දෑව සාමානයෙන් හත වෙන කොට විතර අතාමාර වැඩකටුද අවසංකල්ල ඇගේ දෙෙට්ට ඇවිල්ල සමාරවිට මුුණක හැන් කණ්ඩෑමක් ඇවිල්ල තියෙනවා නැත්තමට ආරා දෙන අපිට ආරා දෙනා කල්ල තියෙනවා විට එන්න කියලා බෝජන සංග්‍රහයකට නැත්තන්ගේ දෙෙට්ට වෙලා කෑමකාල පොදක් කියවනවා තමයිට සංගීතයට ඇහු කන්දෙනවා නැත්තම් චිත්‍රපටියයක් නරමනු නතන් රූපෝහයිනී වැඩ සටහනයක් නරවන චිත්‍රපටියක් නරඹනවා කියල ඔබතුමා කිව්වා තලාහට බොහොම ප්‍රිය කරනවා කලාවට කැමතියි ඔබතුමාගේ සමීප ඥාතිවරයක්ක් තමයි අප රටයින් ශ්‍රේෂ්තම රංගෙන ශිල්පිනයක් වන අයිරංගෙන සේරසිංහ මැතිනි ඔ හිතින් ඇතු කලාවට සම්බන්ධයි. ඔබතුමාට මොහකඩවත් හිතුුන් ඇැද තරුණ කාලෙවත් උච්චර කඩරවසම් පෙනුමත්තියාගෙන කලාට පුොඩ්ඩක්වත් සම්බන්ධ නේම අදහසක් හිතුන නද. පොඩි කාලනන් අපි සිංහල නැටුම් මිගනගත්තා. චන්ද්‍රකත් එතනම සිංහල සංස්රවිතායතනය ජයනාගෙන් නැටුම් මිගනගත්ත. ඒ අපි දෙන්න ටකර නට බැරි වුණයි. එනිසා කලාවය දුන්න. එකට නතන්න හම්බූනත් අරියට නකාගන්න හම්බූන ගන්න වැරුන්න කලාමට එවිදිට සම්න්ධ වෙච් රනිල් වික්‍රම සිංහ මැතිතුන් චිත්‍රපටි නරබනවා කිවන්න මොන වගේ සිහල චිත්‍රපටි වලට ඔොබතුමා වැඩිය පිය කරන්න. ඇත්වාසේම කලාවම එකක් කරමං දේශපාලනයි ධර්මය ගැන පොඩි පොතක් ලියල තිවා. ඒ ගැන මයින්තන ඒ කාල එක පිටකර . චිත්‍රප චිත්‍රපටි වර්ගතය නොත් ඉංග්‍රීසි සිංහල ඉන්දී දෙමල. මම ඉස්සල් නම මං ඉතන්න පුරුදුනේ ලෙස්ට ජේම්ස්ක චිත්‍රපටිවල්ද රේකාාවෙන් පණස්සාෑදි බන් දැක්ක පලවෙනි වතා විදි. ඒ ඊට පස්සේ ොඳද චිත්‍රපටි ගණනාවක් පැමිණය ඇලබුණ ඒවා තමයි නටබන්නේ ආපහු මේ අපේ රපවාහින වැඩසටාන මංහිතන්නේ යස්ෝරාවේවාගේ වැඩසටහන්. තම වැඩි තමයි එතන්ටත් විශේෂෙන් නැබරුන්නේ. මංහිතන්නේ චිත්‍රපටි කලාවෙන් මට්ටම් පේනි ලෙස්ට ජන්ස් පිරිස් ජ්‍යාත්‍යන්ත්‍ර මට්ටමේ හිටපු විශේෂයම චිත්‍රපටි අධ්‍යක්ෂකවරෙක්. එතුමගේ ඒ කාලේ මටකයි ගම්පෙරලිය. ඒ කාලෙදි හොඳ චිත්‍රපටියයක් හැටියට පිළියාර්ගන්තුනි එක සංගීත තිබුෑ වර්ණවලින් නෙමෙයි ඒ කාලෙම තවයි එකක්කාවා. ඒක මීට වඩා සම්පූර්ණ වෙනස්සකල්. ඒත් ලෝකෙ ප්‍රධානම චිත්‍රපට්ටි අධ්‍යක්ෂක ඩේවි් ලියෙන් ඇතිකරපු ඩොක්. ශිවාගෝ. සම්පූර්ණව සංගීතය තිබුණ අධතාම්මත් ඒක ප්‍රසිද්ධයි. ඒ වරණ එකක් ඒ අපේ පෙවුණේ මේ කොග්ගල පැත්ත තියෙන පරණ වලව්වක් මතන පින බලවක් මහක්බලල මෙතනින් පෙන්වුවේ සම්පූර්ණයම සයිබීරාව හිමවලින් වැහිලා තියෙනවා ඒත් භාි භාන්න ඒකාලයේ දෙකම ප්‍රසිද්ධ චිත්‍රපටි බවට පත් වුණා එකත් විශේෂ චිත්‍රපටියක් හැටට ගම් පෙරලිය අනික ඩොක්ට සිිවාගෝ ඒ පෙන්න අපේ දක්ෂකමෝ. ඒ එකක සම්පූර්ණම වෙනස් ඒ දෙකටම පුළුවන් ගුණා ප්‍රසිද්ධයක් ලබා ගන්න අද චිත්‍රපටේ සංගීතය අද තාම කරනවා. මෙතන සංගීතයක් තිබුණනෙත් මවට මතක හැටියට දරුණැල විල්න්න මහිත නන්දමල්ලිනි සින්දුකව් එකින් පරණ එකත් එතන තමයි හොඳටම කනීති අන්න එහෙම දක්ෂකන් තිබුණන අපේයට ටයිටර්ස් තෝදවට ඒකර පුතාවඒ වතිබුණ මෑතකාලේ ඔබතුමාට නර්මට ලබිට්ට චිත්‍රපටි තියනවද උබේ මතකේ රැදිට ලඟදී නම් බැරි වුණා මේ අවරුද්ධය එකකාමාරයදකේ විතර කොවිඩ් නිසා ඒ ඒකාලදිකරන්නට බැරිවුන්න මංහිතන්නේ දවස් පනස් දෙකින් පස්සේ කරන්නට වැඩිවෙලා තියන්නේ මෙන් අපි නර්මණ ඇතේ තියනෙ සහර පරණය අවරුදු තුන්න හතර. එ නවීන චිත්‍රපටි මං බල්ලා තියෙන්නේ අපි. ඇත්තවසෙන්ම එකක් තියන්නේ. හින්දී දවිඩ චිත්‍රපටි එ දැන් කියරලකේ සම්ප්‍රදායවාගේ අපේවාගේ හත් සක්කස් කරණේ. සහර දෙමල හින්දි චිත්‍රපටි ඇත්තවසයෙන් බටහිරටත් යන විදියට සකස් කරල තිය. අපිට එතෙන්ට එන්ට බැඩි වෙලාතිී නතාම්. අපේ මංහිතන්න පොතක් එකසැරැට නිබෝයක විශේෂයෙන් නිෂ්පාදන කර ඇත් පිටං ඇවිල්ල අපේ චිත්‍රපටය මට්ටමට යන් ඕන අපි වැලුවොත් දැන් විශේෂයෙන්ම, පාන්‍යවාගේ රටවල් දකුණ ඇමරිකාව රටවල් විශේෂයම චිත්‍ර පටි නිෂ්පාදනය මේ අලුත් වෙනද පොඩක් ඇවිල්ලතිේනො නෙටලික්ස් මේ ඩිස්නි ඒ සේලු දෙනාගෙන එතැන්ට නිෂ්පාදනය කරන රටවල් ගණනාවක්. අයර්ලන්තයෙම එතැට කරන්නේ අපි එතැට ඇවිල්ල නෑතම් එ තායිලන්තයේ එතැන්ට ආරම්භ කල්ලා තියනවා අන් දකිනවා දකුණ කොඩියාව කරන ලංකාවේ චිත්‍රපටි කලාව ගන්න තන්නේ අලුත් සම්පූර්ණයමල් චිත්‍රපටි සංවර් දෙනා ඇත්ති කරලන්නොකද චිත්‍රපටි කලාවයි රූපෝවායනි කලාව එකයි. එකක් තියෙන්නේ දැන් චිත්‍රපටි ශාලාවල්ල පෙන්න නේවා. අනික්වති යෙන්නේ නෙටෆලික්ස් ඩිස්නි ඇ ඔය කණ්ඩෑම් පෙන්නන විළඟට රූපෝවාහිනත් අන්තිමට වෙන්න තමන්ගේ අයි පැඩ්ඩ එක විතර නර්මණීවති ඉතිං. මේ මේ කර්මාන්තය දැන්. අංශ කීපයකට වැට ලා තියෙන්නේ අපිඒ අනුව හදාගෙන යන්ටන. ඒකට තයන් චිත්‍රපටියය විතරන් එෙමයි ඒකට වුවමනා කතාව ලියන එක සිියල්ලමු. අලුතෙෙන් මහිතන්නේ ආරම්භ කරන්නට සිදුවවා. අපි අසූේදි හුගක් හොඳ අපිට නාට්්‍ය ඇති වුණේ ජපානයෙන් ඇවිල්ලා අපේ පුහුණු කරා කොහොමද රචනා කරන්නේ කියලා. තයන්න එහෙම අප අලුතෙන් ආරම්භ කරන්න වැඩසටනක්. ඒත් අප අට දක්ෂකන්තියනට කොහමද කරන්නකේ අරුත්ත වාතාවන්ට සකස් කරන එක තමයි අපිට තියනක් ප්‍රශ්නය. හොඳ තිරකතා නැතිකම හොඳ සිනමා නිර්මාණයක් හෝ ටෙලිනාට්ටි නිර්මාණයක් බිහිකිරීමට අපට තියන ප්‍රදහනම භාතකේ විදියට අපි දකිනවා. ඔබතු මා ගීතහන්න පිය කරනවවා. ගීතවලට අත්තහන්න වැඩීම කැමති කාගේ ගීතහන්න. ඕන එකක් මඟහන්න. ඒ ගත් ාක ඉන්නැ තම් ායිකාාවක් ඉන්නවද බැ එහෙමට කියන්ට බැහැයි ටුගක් අයියටමං ඇහුකන්දයවා. ඉස්සලම ඔහු කන්ඳුේ සිංහල සංගීතයටයි ඒ වගේම ඉංග්‍රීසි සංගීන්ද ආරම්භ කරේ ඒ කාලෙදි සුනිල්ශාන්තයම සින්දුකේන එකකද පොඩිකාල අපි ඉස්සලම ඇහවේ හඳ පානයවාගේ සිින්ද මගේ තැන්නේ පැරණි සිින්දදුති වුුණ. එක ඒේකාල් ැති වන දන්න ඔබදුන්ගේ හඟත් දුරට මට අවස්ථාව ලැබුණ අලුත් සින්දු දෙකක් කෙටේ එද සැලකන්න පුල එකක් මනමේ එ එතැන ද සටත්්චන්දර මැත්තුම අුතෙෙන්ම ගීතය ඉදිරිපත් කරා. එතැ තම්මයි මහිතන්නේ අ පලවෙනි එක තිින්දුව. ර ය අනික ආපෝ ලෙස්ට ජේම්ස් ටෙන්න් ඕනේ ලෙස්ට ජේම්ස් පිරිිස්ගේ රේකාවත් ඕලු නෙලුම් එතුමගේ හැම චිත්‍රපටම මංහිතන්නේ සංගීතය සඳයි එකක් ඒ දෙව්වේ මේ මාසිලින් ජය කොඩි පියතුම. ඇත්ත වස්සය පන්සලේ පියතුමා. පන්සලේ පියතුමා මේ දෙවන සන්දේශයේ පුෘතිගගේී සිකාර ැලිවේ අරිසෙන් අන්න එහම හැම එකම අලුත් ප්‍රසිද්ධ පුද්ගලෙක් මට මතකයි මංහිතන්නේ සුිත්‍ර පිඩිස් මැතිනියගේ ගඟාදර කරය නිල්මෙන්ඩිස් නිමල් මෙන්ඩිස් ම අන්න අන්න හෙම ඒක තිබුණ ඒවගේ මනික්සානික් සමාර චිත්‍ර පටිවලත් තිබුණ අප ඒකාන මතකයි අ රන්මුතුදුවේ සින්දුව තිබුණිිරේනුිි රේුට වනේ මල්ලක හැන් අ එක තිබුණ. ලවෙ මංහිතන්නේ චිත්‍රපටිය වන්න චිත්‍රපටියාවේ දේදයක් විට පසේ නර්මල තියෙන ගන්නක් සමාය හොඳට හොඳට ඇවිල්ල තියෙනවා සමරයේ වසාමාන්‍ය මට්ටමේ. එකැන් අපිට හැකියාවක් දක්ෂකමත් තියෙන අ පනස් ගානන්වල හැටගණන්වල අසු ආවාවාගේ අවස්ථාවනෑ ලෙස්ට ජීම් පිරිස්සෙක් වැඩකරපු විලීබ්ලෙක් සියලු දෙනාටම අවස්ථාවල මුණේ එකතකින් ඩේවිඩ්ලියන් කරපු ොඳ චිත්‍රපටියයක් ම බ්‍රිජ්ජන්ද රීවකෝ. මේ හැමක් ෙනම එක වැඩ කටුතු කර ඒඒ ඒ හැකි අවතමයි මෙතන තියෙන්නේ ඇයි බැලුවත් බ්‍රජ්න්දරීවෝයි බූර්මය කිව්වට මේැකි තුර ගලකරේ ඒ ඒ විශේෂයෙන්ම කැලේ හර යනකොට ඉර එලිය එන එක පේනවා. අපි බැලුවොත් රේකාවේ විඩිබ්ලේක් ඒකම ඇතික කළු ඉසුදී අනික වර්ණවලින් ඒයිද මං ඉතා එහෙම අවස්ථාව ඩිකන්න ආපව් ත්‍රීබන්ස් පිස් ගාව එක මේකක් කරන්න ඉන්ඩියන්න ජන්ස් කරන්නන්න එහෙම ආවේ ගණනාවත් තිබුණ ඒකාලේ එලිසබටේ ල තව ලංකාවට එලිෆන්ට වෝක් කියනපත් මේකට ඉතින් එතනින් ජියුණුුව අපින්න්න මේ ලඟජීතාවයායි තියෙනවා ඔබ තුමා සිනබාව ගැන කතා කරනකොට ඔබි මංහිතන්නේ අපේ සංගීත ගැන කතා කරාම දැන් විශේෂයෙන් අප දෙන්නෙක් නැතිවුණන එකක් ඩෙස්මන්සිල්ව මහත්ම නිකෙන් සුනිල් පෙරේර ල් පෙරමං විශේෂයෙන් මතකයි මකද මගේ ං බියගම තරගර ඇදදි මගේ අන්තිම රැස්වීමට කතිකය තිබුන්නේ. හැම තැන්ටම කතිකයෝදවා ගෙන. ඉතිං සුනිල් පෙර මඇතමයි ජිප්සි සැවිල්ල තමයි සින්දුගහලා අවසංකරේ කෝමරිමං හයදාකින් දින්න. මය කතා නිසාද ජිප්සස් නිසාද මටක කියන්ට බැහැ. අනික නීල ඉක්‍රම සිංහ නත් දැන්. අ එහෙම ඉන්නවා පරණ සංගීතය දුනෑ තාම අහිතන්නේ දන්න ඔබුදුන්ගේ අපේ ප්‍රධානසිින්දුවක් ඇැටියට ඇවිල්ල තියෙන අලුත්්‍යමත් ගණනාවක් තියනවා. මතයි ඒකාලෙ සිටී නන්ඩවා වෙද්දී. දැන් අලුත්යෙන්ගෙන තරුණ ීු ගණනාවක් සංගීත ඉන්න ඔබතුමාගේ සිනමා දැනීම මම් බොහොමාගේ කරන්නවා. ඔබතුමා සිනමා රංගවේදීන් ගැන කතා කරන්නකොට. ඔබතුමා වඩාත්ම පිය කරන. පි රටේ හිටපු නැත්ත අදටත් ඉන්න රංග වේදීන් සවේදිනියන් මතක් කරන්න කියලාකිව. ඔබතුමාගේ මනපය වැඩියෙන් දිනාගත්. ඒ මේක පුදලක්න ඉග්‍රීශෙන් වසිෙන් ලෙක් ද්‍යම ලෙක්මත් හොඳට හොඳට තරන ඒ අවස්ථාවල දයෙන්න්නේනේ ඒ චිත්‍රව මට මෙහෙ මහන්න හිතන ඔබතුමාගේ ඔබතුමත් එක් නැටුම් නටන්න පුරද්වෙච්ච චන්ද්‍රිකා මැතිනියගේ ආදරනීය ස්වාමිපුරුෂ අභවිජයකු මාර්තන් ගයන් ගැන ඔබතුමා දරපු අදහස. ගල් ගශමට ොඳ ඇතුමාමගේ ඒවට සසාභාගනමට පුද්ල කරදයක් දැනගෙන හිටිය. හොඳ හොඳ ඒඒ ඒ කොටසට ඔහොද එතුමට යම්කිසි චරිතය අත්ත වුණ. ඒඒ චරිතය සුදුසු තැන්වල එතුම හොඳට ලැබලූන්න ඔබතුමාක් තැනකදමේ කතාවිදි කිව්වා එලිය සහ අඳුර බොහොම මැනැවින්න යොදාගත්ත අවස්ථා කීපයක් අපේ රටේ සිනිවා නිර්මාණ වල. මගේ මතකයට එනවා ගාමි ෆොන්සේක මහත්ම අධ්‍යක්ෂණය කරපු පර්සතුමල් චිත්‍රපටේ එතුන් බොනිි මහත්මයගේ චරිතය නිරූපණය කරද්දි. පඩිපිලියක ඉඳන් කලුස්සුදු වර්ණය උපයෝගි කරගත්ත අවස්ථාව ගාමිනි ෆොන්සේක මැත්තුමා විශිෂ්ට නළුවෙක් නිෂ්පාජකයෙක් අධ්‍යක්ෂකර අධ්‍යක්ෂකවරේ මට තාම මතක් වෙනවා සාගරයක්ම මෙද. ඒතුමගේ දොස්තර මොල දොස්ත මට දන්න හැටියට නැ හැමේකේම ගාමී විශේෂයන් කැපිපේන පුද්ගලෙ තවයි හිට කෙනෙක් හන්රි ජාසයන්න හන්ඩරි ජයසය නත් හොඳයි තින් මෙහෙම ගණනාවක් ම දැනගෙන හිටියා ආශරය කර දද දානන්ද ගුණවර්ධන මේ ගලප්පති ගුණසේන ගලස්න කල පති ම රනාවක්. දැගෙන හිටියම දම මවත් අම්මත්තුමක දව කරපු නිසා මේ ගොල විිටෙන් විට සිංහල සංසිුරුත යතනෙද මුුණ ගහුණ එය නොදන්න එක්කනෙන හිටයෙන ඇතන මට අද මේ සාකච්ඡාව සඳහා වරම් ලැබෙන්නේ තවත් ඔබතුමාගේ ඥාතිය කුමාර්ගයෙන් දුමින්ද ආටිකල සහෝදරය අමාර්ගයෙන් එති එන්න ඔබතුමා අපි රටේ හිටපු ඉතාමත්ම දැවන්ත ව්‍යාපාරීකක වන පාලිවිශේවදන ැතිතුමන් ගත් ඥාතියක. එතුට බොහම හොඳ දැක්මක් තිබුණ ලංකාව ගැන. අදු ඔබතුමාට මොකද හිතෙන් එතුමන්ගේ එදා අය තිබුණ දැක්ම ගැන. උපාලි විජයවද්‍යන මැතුම හිටිය පාරෙන් හැ පැත්ේ. එතු මගේ පියයි මගේ සයි සහෝ දොරේ එනිසාසයි ඩන් කොටස් දෙක එතන තිබුණ අපේ ළංඟම මෙහිතබු නෑදෑයි කැටියට එතන උපාරිවිජාය මවත් උපාරි ඉදම් ඇතුමත් මට මතකයි. එතුමා ඇත්ත වසයම හැටේ දශකේදී. ලීවර් සමාගවෙන් ඉවත් වෙලා එතුම වෙනම කර්මාන්ත ආරම්භ කරා මගේ පියත් එහෙම කරයි ත් එතුමත් එහෙම කරයි තියහෙෙන එතුමට ව්‍යාපාරික දැනීමති වුණම් අන්දන්න පටන්ගත්තේ සීනිි බෝල හදලයි ඒ දියුණු උන්නේේ ඊළකට වාන හැදවා එතුමට යන්න එහෙම ව්‍යාපාරික දැනුවත්තු වුණ කොහොඳ ඉදිරියට ගිහි අනාගතය බල්ල ක්‍රියා කරන්න උපාලිිය උපාලිිය ටටස්සල් තිමුුණේ අද මස්සඩක් ැස්ට කාරික හොඳයි වුවක්. පසුව ජයයාජාද මැඇතුමත් එක්කත් එතු වැඩ කරනොට එතුක් ජ්‍යාජාද මැඇතුමාගේ අදහසත්තිබුණ මේ විශේෂයෙන්ම, වියෘත ආර්ථිකට ඇත් එක කලාපයක් පස්ල් පළුමයෙන් වෙන් කරන්න. ඒ වැඩ කටුත්ත බාර දුන්න උපාලි විජවදන මැත්තුමාන්ට. උපාලි විජවදන මැතුමා තමයි මේ නීතිය සකස් කල්ලා ගෙනල්ල ඒක භාරගත්ත. ඒක භාරරගෙන් එතුමා කටුණයක විශේෂෙන් කටනායක වෙළඳ කලාපය කර ඊට පස්සේ අපි බියගම් වෙළඳ කලාපය කර එත් එතුම හුඟක් හොඳ නිලධාරීන් අල්ල ගත්තා අනික එතුමා නිසා තමයි අපිට පුළුවන්ගනේ විශේෂයෙන්ම අ විශාල විදේශ ආයෝ්‍යන රටට ගන්න. ඒක ගෙනාව ඊට පස් එතුමන් පස්සේ හිටපු දෙදනෙක් මහිතන්නේ පෝල් පේරම් ඇතුමයි, තිලක් සම්ලසේ කරන ඇතුමයි. ඉලන් නිසංක විජර පොදධ නිටන්න එතනින් තමයි විශා ලෙස අපි පුුවන් වන්නේ පළමුෙන්ම ඒආවෝ්‍යන් ලබාගන්න. එතුම ඇතිකරපු වාතාවරණය මම හිතන්න ආපව් දැනු ඉන් පස්සේ. විශේෂයම අනුහතරයෙන් පස්සේ ලංකාව තියෙනක ඒක අපේ ආයුද්‍යකමණ්ලිය විශාල ප්‍රශ්නයක් අද. එ එතුමා දවිේ නැත්තම් මේ විශේෂ වැඩකටුත්ත සාර්ථක වෙන්න. ඒකාලේ චීනෙන් ආව එතුම අහන්න මේ ක්‍රමවේදය කොහොමද කරන්න එකෙල්ලා. චීනෙත් බැලුවේ කොමියනිස් පාලන ක්‍රමයකින් කොහොමද, වි තාාත්තිිකට යන්නකිල්ල. ඉතිං අපේමතියෙන ඒ උදාහනය ගත්ත ලංකාවේ ආසනහයක් වකල් හතක් වකල්ල තිබුණ වෙලද ආයෝ්‍යන කරාපයයටට සාමාන්‍යයේ සමාජවාදය පාලන නීතියොක්කොම ඉවත් කල්ල තිබුණ ඒ අත් මේ කරගෙන තමයි විශේෂෙන්ම අලුත්කොට්ට අයෝ්‍යන කලාපය ගොට ආර්ථික කලාප ඔය හොන්කොන් නුවර වටේ ඇතිකරේ ශෙන්ෂෙන් කියන එකහෙම එතනද එකේ නායකය හැටියටාවේ ප්‍රධානය පස්සේ ඩෙක්ෂෝ් පිංගම් පස්සේ චීන ජන අධිපතිවුණා තාමත් ජීවතුන් අතර ඉන්න මං හිතැන්නේ අවුටු දු අනු පහක්කිතර. ඔබතුමා රටි අග්‍රමාති දූර්රය දරමින් ඉින් දැද්දී. විදේශංචාර ැසකට සම්බන්ධ වන්නට ඇති රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් මෙහිදී හම්බවිච්ච රාජ්‍යනායකයෝ මතක්කලොත්. ඔබතුමාගේ හිත වඩාත් ඇදබැඳගත්ත රාජනායකු ඉන්නවත් එන්න අංගද්‍යනක මුණගැහලා තිබුුණ. හැම තැනිම මංහිතන්නේ ඉන්දියාවේ. එකක විද්‍යයටේ නාය බණු රජී්ගාන්දදි නරසිංහරව. ගුද්රාල්ම ඇතුමාවාජ් පායිම ඇතුමායි එක්ව ජැනගට මන්මවොන්සිං සෝනය ගන්දී ඒවගේම අපේ මෝඩි මැඇතුමා චීනඇත්තියන විශේෂෙන්ම චීන දැගිෙන වර්තමාන ජනාධපයතුමයි අගම ඇත්තුමයි ඉටිස්සේ හිපපු ජනාධපතුවත් ම ුණ ගැල තියෙනවා ජපානය නකසෝනය අගම ඇතුමාගේ ද අපේ ඇමතුමා වෙනකක් කකිීපද දෙනෙක් ඒගේ ආශ්‍රය කල්ලා තියෙනවා ඒ හැමෙක්නව යම් කිසි කාණනයක් ඉගෙන ගන්න පුළුවන්. මාත්‍රත් ඇච්චයහම් බෙලා තියෙනවා යකඩ නෝන. යකඩ නෝන ඇතු යම් වෙෙලා තියෙන ටෝනිි බ්ලයම් බෙලාතියෙන. ජෝන් මේ ජයිතන්ගේ. ඒ කණ්ඩෑම් සියල්ලමාගේ මං මුණ ගැහිලා තිීම අද ටත්වේ සමී ප සම්බන්ධකම් තියනෝ දුබරතුමා සමාරක්ක සම්බන්ධකන් තියෙනවා. සමාහරනහිට පස්සේ මුුණ ගැහිලලා නෑ අපේ. ජෝර්්ඩ බුෂ් ජනාධිපොයතුමාහම එතුමයි නටෙක්සස් වල අනික් අෑ මුණගැල්ලතිද වොනලාගේ හම්බෙන්න්න පුළොහොන් උමනන්නන්න අපේ ඔස්ට්‍රේලියවේ ජෝන් හා ඇගම ඇතුමායි ම හහ හිට අපි දන්න ගන්න සාකෝස්කිී හරහිට පු ජනාධපයතුවා ඇන්ජමකල් ඔබතුමාගේ ජීවිතයේ දිහා ආපව් හැරිලා බලනකොට මම මෙහෙම ප්‍රශ්නයක් ඔබතුමාගේ නැහවුවෝ බතුමා අවස්ථාවක් ලැබෙනවා. ඔබතුමා ගත්ත දේශපාලන තීරණන වෙන්නට පුළුවන් යම් කිසි තීන්දු තීරණ තුනක් කාහව වෙනස් කරගන්න. ඒම අවස්ථාවක් ලැබුණු ඔබතුමා වෙනස් කරගන්න කැමතිීමම තීන්දු තීරණ තියරනවා එම ලැබෙන් නෑනති වගෙන හිතලවැටන්න. ලැබෙන ඇති දේවල්ගෙන හිතන් කැමති න්න දන්න බැ එදාගත්ේ තීරණ එදාට හරි සමයට අදට හරිනෑ. අදගත්ත තින එදා හරින අද හරියන්න. ඔබතුමා දකින්න ඒ විදිිය ද. ඔබතුමා කර්මය ඒමත් ඇතම් පුල රුපත්තිය. ජෝති්‍යය අංක විද්‍යාව. මේ දේවල් විශ්වාස කරනුවන් ඇ හැම එකක් ගැන්නම දන්නවා ක්‍රියත් ජෝජෂක වෙනවාද නැන්ද කියනක මම දන්නේ. ඒත් කොහොමද තියන්නේ ග්‍රහමමාරුව ටක දැනගරන්නවා ඒක ඒකෙ මොකක්ද වෙන්නේ. ග්‍රහමාරුවත් නිකන් දේශපාලන මාරුවක්වා වගේ කතිී පර්ඩි කිය දන්නේ. නැ තැනිෙක්ව ගැන ආගම ගැන කතා කරන්නකට ොක්කම කතා කරන්න අනික විශේෂයෙන්ම බුදුන් වහන්සේක තියෙන ධර්මයක් ආගමක් නෙවෙයිකොට නින්ද ධර්මය පටන් ගන්න කොහෙන්ද ආගම ඉවර වෙන්න කියන එකත් මං හිතන් අපිට හිතන්න තියෙන කාණය. ඔබතුමා කැලණි විහාරස්ථානය සමඟ බොහොම සමීප සම්බන්ධතාවයක් තියන භක්තිමත් බෞද්ධාගමිටයෙක්. අදටත් ඔබතුමාගේ සබන්ධතාව ඒල්විින්ම තියෙනවා නෑවිත සම්බන්ධතාවේ නෑ සම්බන්ධතාව කැල නීවිතරන්න මේේ මෙතැන ගංගාරාමයට වාලු කාරාමයට වදිරරාමට සේදවත්ත පන්සලට ඒවගේම පන්සල් දණනාවක් ඇතෙන්නේ ැනෙ අප පවුල එක්ක සම්බන්ධ වනේ ඔබතුමාගේ මව බොහම සම්බන්ධය කැලනී විහාරස්ථාන තිේ කු බැද්දාව ඒවතෙන් දීට වඩත්ම දන්න පුදගලිකමක් සම්බන්ධ විහාරස්ථාන තියෙන. මේ අර පවුල්ලට සම්බන්ධ වනටක මතක් කර එදිීට අමුතරව තවත් ම දැන්න හොඳ ගාන විහාරස්ථාන ගණනාවක එක්ක මං සම්බන්ධ තියනවා. අවසන් වශයෙන්. ඔබතුමාගේ ඉදිරි අනාගත අපේක්ෂාවන් මොනවද දේශපාලනම වශෙන්නෙමේ. සි රටට හොඳ කාලයක් කෙන එක. ප ම මේ රට ජීවත් වෙන්නේ ඉතින් රට හොඳ වෙන්න මම් නනාදකරන්න. මට තියන කාලෙත් මං දුක ජීවත්ව වන්න තිී. රට හොඳද කාලයක් කියෙනවාම් මටත් හොඳද ජීවන්නෙන ගල රටට හොඳ කාලයක් වෙනවනම් මටත් හොන්දට ජීවත් වෙන්න පුළුවන් රට ආදරය කරන ජනනායකේ පැත්තුම ප්‍රාර්ථනය. මැතිතුමනි ඔබතුමා සමඟාද මම මේ සම්මුඛ සාකච්ඡාවට එනවා කියලා කිව්වාහම. පාසිලන් ආයතනය පෙරටේ තිබෙන ආයතනයයක් අපේ රටේ න ජාත්‍යන්තරයට ගෙනගිය එහි නිෂ්පාදන අඩංගු පුංච තෑගි පාසයක්මට ලබලදුන්න ඔබතුමාහට දෙන්න කියලා ොම ගෞරවෙන් මේ පුංචි තිලනේ බාරගන්න කියල මං ඔබතුමාගේ නිල්ල යට ස්තතුති කරන්න බෝම ස්තූතියි මැතිතුමනි මත් සමඟ මේ කතාබහට එකතුුණට ඔබතුමන් සතු දැනුම් සම්භාරය අපේ රටට කොයි තරම් වටිනවාද. කොයි තරන් දෙයක් ඔබතුමාගෙන් අපේ රට තවත් ලබාගන්නට ඉතිරිව තියනවාද. ඔබතුමාමගේ අපේක්ෂාවන් රටට හොඳ කාලයක් උදාවන්න කියනේ අපේක්ෂාව සාර්ථක වේවා කියලා මම හදවතින්ම ප්‍රාත්ථනා කරනවා ඔබේ සියලු පැතුම්මිටු වේවා නිදුක් නීරෝ ගිස්ුවය තෙරුවන් සරන් ඔබතුමාට යහප තක්ම වේවා කියල ම හදවතින්ම ප්‍රාත්ථනා කරනවා බෝමිස්තුූතියි යන බරත්තිස් සූතිි කල ්‍රාත් කරන්න. මසිං රානිය වික්‍රමසිංහ හොඳ පැත්තගත්තොත් එතුමාගේ දැනුම්ම එතුමාගේ දැක්ම සහ ජාතයන්තර සමඳතා කියන දේවල්මලොකුට ගේන ම ඇරු දම අදක් වෙන කාටුවට මේ රටේ ඉතුරුවේ ල එකයික රට අවශ්‍යය රානිීල් වික්‍රම සිංහ මහතාගේ අක්ක මැත්තිි පැත්ත බැලුවොත් ඇත්වාසෙම ඇතුමා ගොඩා කවෙලාවට තවත් කෙනකුට කතා කැනකුට මුහුණ බලන් කතා කරන්න නහැ අනි පැත්ත බලාගෙන කතා කරන්න ඒක ති කඩුවක් හැටියට ම දකිින්වා.ඒවගේ එතුා පොදුවේ ගත්ටොත් මේ ජනතාවතර මතයක් වෙනවා බොහොම මොරොස් බුම්මට් එෙක් වගේ ඉන්නවායි කියලා හැබැයි ඒම කෙනෙක් නෙම ඇත්වසෙෙන්ම මං අර මුලින්කිෝවාගේ හොඳ විහිළුවක් තේරෙන විහිළුවක් ගන්න පුළුවන් විහිලුවක් කරන්න පුළුවන් කෙනෙ නමුත් මත් රටට දෙන මතය නිසා තමයි මේ විදිහයට වෙලා තියෙන්නේ නමුත් අරමම් මුලින් කිව්වාගේ ඇත්තවස්සෙෙන්ම මේ යුගයට මේ මොහොතට අවශ්‍ය කෙනෙ.